සුබ දවසක් ආදරණීය හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවා රසවත් පුඩින් එකක් හදාගන්න විදිය. නමුත් මේ පුඩින් එක කවුරුත් හදන්න දන්නවා. නමුත් මම කරන විශේෂත්වය තමයි මං ඔයාලට කිව්වා මීට පෙර මේ වගේ පාන් වාටි විශේෂයෙන් සෑන්විච් වගේ හදාගත්තම ඉතුරු වෙන පාන් වාටි වලින් පාන් කුඩු නිවසේදීම හදාගන්න විදිය. අද මම මේ පාන් වාටි යොදාගෙන මම හදාගන්න යන්නේ රසවත් පාන් පුඩින් එකක්. දැන් ඔයාලට හිතෙයි පාන් නැද්ද මේ වගේ පාන් වාටි වලින් පාන් පුඩින් එකක් හදාගන්නේ ඇයි කියන ප්‍රශ්න ඕගලන්ට එයි නැහැ. මම මෙතනින් ඔයාලට පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ පාන් එකක් ගැනීමට බැරිකම නෙමෙයි, මේ වගේ වාටි ඉතුරු වුණාම ගොඩක් අය කරන්නේ විසිකරන එක. ඉතින් මට ඕනේ ආදරණීය ගෘහණියන්ට මේ වගේ දේවල් අර පිරිමැස්ම ඇතුව දෙයක් හදා, මොකද දෙයක් හදන්න පුළුවන් නම් අනිවාර්යෙන් හදා රස බලන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ එක හදලා අනිවාර්යෙන් රස බලන්න විතරයි. ඕගොල්ලන්ටම වැටෙහි මේ දේ හදලා රස බලනකොට. ඉතින් මම මෙතන අරන් තියනවා, මේත් පේනවා ඕගොල්ලන්ට, ඉතුරු වෙච්ච පාන් වාටි අරගෙන මම ඒක පොඩියට කපාගෙන මෙතන තියනවා ග්‍රෑම් 300ක් වගේ. ඒ වගේම මෙතන තියනවා ෆ්‍රෙෂ් මිල්ක්, මම මෙතන අරන් තියනවා කප් 3ක්. කප් 3ක් කියන්නේ 250 ml ඒවා 3ක්. එතකොට බිත්තර 7ක්. මෙතන මම බිත්තර 7ක් අරන් තියෙනවා. පොඩිම බිත්තර නම් ඕගලන්ට 8ක් ගන්න පුළුවන්. ඒ වගේම සීනි නම් රස අනුව තමයි ඕනේ. නම් මම මෙතන අරන් තියෙනවා මේ සෑන්දි 8ක් වගේ, ඒ පැණි රස අනුව. ඒ වගේම මම අරන් තියෙනවා වැනිලා ටිකක්. ඒ වගේම කුරුඳු පවුඩර් ටිකක්. ඒ වගේම මම මේ පාන් පුඩින් එකට මම කැරමල් එක යොදා ගන්නවා. ඊට ලස්ස, මොකද පාන් පුඩින් එකක් හදා ගන්නකොට කැරමල් එක උඩින් දැම්මම ලස්සන නිසා මම කැරමල් එක සඳහා අරන් තියනවා මෙතන සීනි මේසැඳි දෙකකුයි වතුර මේසැඳි එකමාරක් වගේ. ඉස්සරින් කරන්න ඕන අපි කැරමල් එක හදාගෙන පැත්තකින් තියා ගන්න ඕන. පස්සේ තමයි පාන් පුඩින් එක හදාගන්නේ. දැන් අපි බලමු කොහොමද කැරමල් එක හදන්නේ කියලා. ඉස්සරින් කරන්න ඕන ඒ මම කිව්ව සීනි ටිකයි ඒ වතුර ටිකයි දාලා හොඳින් උණු කරන්න සාමාන්‍ය ගින්දර. එතකොට ඔයගලන්ට පේනේ පාට ටිකෙන් ටික වෙනස් වෙලා කැරමල් එක හැදෙන විදිය. ඔයාලට පේනවා දැන් සීනි එක කැරමල් එක හැදෙනකොට ඉස්සරින්ම මේ විදියට තමයි එන්නේ. මේ විදියට ඇවිල්ලා තමයි පාට ටික ටික වෙනස් වෙන්නේ. ඉතින් ඔගොල්ලෝ දිගටම ගින්දරේ තියාගෙන යන්න. පස්සේ කැරමල් එක හැදෙනකොට හැන්දක් අරගෙන ඒක හොඳට මිශ්‍ර කරගන්න. ඔයාලට පේනවා දැන් කැරමල් එක හැදිලා තියෙන්නේ. ලිපින් එක අරගෙන ඕගොල්ලෝ දැන් මම මේ පුඩින් එක හදාගෙන යන භාජනෙම තමයි මම මේක දැන් මේ පුඩින් එක හදාන භාජනයේ වටේම චූටි වෙලාවක් ඒක වටේ කරකවලා චූටි වෙලාවක් තියාගන්නවා මේක හයි වෙන්න. මම දැන් පුඩින් එක හදාගන්න යන්නේ. මම ඒ සඳහා ගත්තේ බ්ලෙන්ඩර් එකක්. මම බ්ලෙන්ඩර් එකට ඉස්සරින් බිත්තර ටික දාලා චූටි වෙලාවක් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන ටික වෙලාවක් බ්ලෙන්ඩර් කරගත්තේ බිත්තර ටික මම දැන් ඒකටම කිරි ප්‍රමාණයෙන් ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන බීට් කරගන්නවා. ඒ වගේම ඒකට ටිකක් වෙලා ගියාම සීනි ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගන්නවා. මම දැන් බ්ලෙන්ඩර් කරගත්ත කිරි බිත්තර මිශ්‍රණයට සීනි, ඒ වගේම මේ කපාගත්ත පාන් වාටි ටිකයි දාලා ටික ටික බ්ලෙන්ඩර් කරගන්නවා. සේරම එක පාර දාන්න බැරි වෙයි. ඔයාලා ඒක බලලා ටික ටික දාලා බ්ලෙන්ඩර් කරගෙන පස්සේ මේක අපි පිනේරකින් පෙරා ගන්න ඕන. මේ තියෙන බ්ලෙන්ඩර් කරලා හදාගත්ත පාන් පොඩි මිශ්‍රණය මම ඒකටම වැනිලා ටිකයි ඒ වගේම කුරුඳු පොතු පවුඩර් ටිකයි එකතු කරලා තියෙන්නේ. දැන් අපි කරන්න ඕන මේක ෆොයිල් පේපර් එකකින් කවර් කරගෙන මේක අපි විනා 200 සෙන්ටිග්‍රේඩ් වලට පැයක් වගේ ස්ටීම් කරගන්න ඕන. මම අවන් එකේ තමයි දාන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ස්ටීමර් එක වුණත් හරි පාවිච්චි කරන්න. මේ තියෙන මම හදාගත්ත පාන් පුඩින් එක ඕගොල්ලන්ට පේනවා. මේ උඩින් පෑදීලා තියෙන්නේ මම යොදාගත්ත කුරුඳු පවුඩර්. ඉතින් ඕගොල්ලන්ට මේ විදියට පහසුවෙන් ඒ වගේම මේ පාන් වාටි වලින් පාන් පුඩිමක් රසවත්ව හදාගන්න පුළුවන්. අනිත් එක මේක බේක් කරගන්නකොට කාලය, ඒ කියන්නේ ඔයාලගේ අවන් අනුව වෙනස් වෙන්න පුළුවන්. මගේ අවන් එකේ මම 200 සෙන්ටිග්‍රේඩ් වලට පැයක් තිබ්බත් ඊට වැඩියෙන් තව විනාඩි 10ක් තිබ්බා. ඉතින් සමහරලාට ඕගොල්ලන්ට ඊට වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊට පැයක් විනාඩි 50ක් 55ක් වෙන්න පුළුවන්. ඉතින් ස්ට්‍රීම් කළොත් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් පැයක් ඇතුළතදී ස්ට්‍රීම් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් පහසුවෙන් හදමු පාන් පුඩින් එක. ඔයාලට පේනව නේද මේ තියෙන්නේ මම හදාගත්ත
ඉතාමත් පහසු පාන් පුඩින් එක. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම හදන්න අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ දැක්ක මම ගත්ත ඒ ටික. ඒ වගේම පාන් වාටි තමයි මම ගත්තේ. ඇත්තටම මීට පස්සේ ඔයගොල්ලෝ පාන් වාටි විසික් කරන්න එපා. මොකද ඔයගලන්ට මේ වගේ රසවත් පුඩින් එකක් හදාගෙන ඇත්තටම උත්සව අවස්ථාවකට වුණත් ඔයගලන්ට මේක රස විඳින්න පුළුවන්. එන අමුත්තෙකුට වුණත් හරි රස විඳින්න දෙන්න පුළුවන්. මොකද මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕන. මොකද අර පිරිමැස්ම වගේම ඒ වගේම මේ වගේ දේවල් පහසුවෙන් වගේම ඒ වගේම ගොඩක්ම අපිට සල්ලි නැහෙනී කියලා හිතෙන හැටත් මේක පහසු පුඩින් එකක්. ඉතින් අපි හදමු, රස බලමු. මොකද මේ වගේ චූටි චූටි රෙසපි තමයි නිතරම මම ඔයාලා හරහා හරගෙන ඉන්න කැමති. මොකද එතකොට අපේ ආදරණීයයන්ට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලා මේ වගේ රසවත් පුඩින් තව ඉදිරියේදී අපි හදන්න ඉගෙන ගනිමු. ඒවා මහ ලොකු දේවල් යොදාගෙන හදන්න අවශ්‍ය නැහැ. ඔය කෙනෙක්ට බලනකොට හිතයි අයියෝ අපිට මේවා හදන්න බැහැනි කියන හැඟීම. ඒ හැඟීම තමයි මම ගොඩක් දුරට ඔයගලන්ට නැති කරන්න යන්නේ. ඉතින් හැමදාමත් එකතු වෙලා ඉන්න මමත් එක්ක මේ වගේ රසවත් පුඩින් එකක් පුඩින් සේම තවත් ගොඩක් රෙසිපි ඉගෙන ගන්න ඔයාලා හදලා අනිවාර්යෙන් රස බලන්න. ආදරණීය හැමෝටම දෙවි පීටයි වගේම සුබ දවසක්.